හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ හමුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියා. දිවයින පුරා සින්න පළාත් පාලන නියෝජිතින් ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුවයි මෙම හමුව සංවිධානය කෙරුණේ. අපි දන්නවා පෞගිය කාලේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් ඇවිල්ලා වෙන වෙනම ජනාධිපතිතුමාව මුණ ගැහුණත් ජනාධිපතිතුමා හැමතිස්සෙම කියපු දේ තමයි පක්ෂයේ අනන්‍යතාවය රැකෙන පරිදි කටයුතු කරන්න කියලා. ඒ පිළිබඳව ඔබතුමාට අපි ස්තුතිවන්ත වෙනවා ගරු ජනාධිපතිතුමනි. ඒ විතරක් නෙමෙයි ඔබතුමා හැම තැනම කියනවා ඒ වගකීම ඉටු කරන්න පුළුවන් වුණේ මට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ලැබුණයි කියන එක ඔබතුමා හැම තැනම කියන කතාවක්. මේ ඉන්න කණ්ඩායම රටට ආදරය කරන, රට වෙනුවෙන් හිතන, රට වෙනුවෙන් කැපකිරීම කරපු කණ්ඩායමක් ගරු ජනාධිපතිතුමනි. රට යන්නේ අනුගමන පාට අනුව පක්ෂානුව නෙමෙයි ඔබ රනිල් වික්‍රමසිංහ නැමැති ජාතික නායකයා බිහිකලේ. ඒ තීන්දුව ගත්තහම පෝට්ටුවේ අයත් විරුද්ධ පක්ෂ ඇතැම් කණ්ඩායනුත් ඒ වගේම අනෙකුත් දේශපාලන පක්ෂවල නියෝජිතයනුත් සියලු දෙනා එකතු වෙලා තමයි වැටුණු රට ගොඩගත්. වැටුණු රට කඩල දැම්මේ ඇතුලේ හිටපු තවත් තණ්හාව තියෙන පුජ්‍යලයන් විසින්. මේ ජනාධිපති මැතිවරණය දැන් අපි ඔක්තෝබර් 17 කලින් තියන්න තියෙනවා. දැන් සමහර අයට සටන් පාඩ නැති හන්දා ඒ අය කියනවා දැන් මේ ජනාධිපති වරණය කල් දාන්න හදන්නේ කියලා. එහෙම කිසිම දෙයක් අවශ්‍ය නැහැ. එතකොට ඒ අය කියනවා මේ 22 සංශෝධනය කියලා තියෙන්නේ මේ කල් දාන්න. මං කියනවා කරුණා කළා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වගන්තිය කියව ගන්න කියලා. අපි තම ඔබ විශ්වාසයේ අබමල් රේණුකුන්වත් පළදු නොවේ ඔබතුමා කටයුතු කරලා තියෙනවා. ඔබතුමා රාජ්‍ය නායකයා හැටියට ඉදිරිතරව ගත්ත තීන්දුව පිළිබඳ අපි ඔබතුමාට ස්තුතියන්ත වෙනවා. ජනාධිපතිතුමා යමක් කිව්වොත් මේ දේ කරනවා කියලා ඒ දේ ඉෂ්ට සිද්ධ කරලා තියෙනවා. ඒ නිසා එතුමා බොරු පොරොන්දු දීලා මෙන්න මේ ටික මං කරනවා කියලා කොයි වෙලාවත් කියන්නේ නැහැ. අපි ඇහිලා ගිහින් කිව්වත් තමා හොඳට හිතලා බලලා මම පස්සේ උත්තරයක් දෙන්නම් කියනවා. ඒක තමයි හොඳ දේශපාලන පරිණතභාවයක් තියෙන නායකයෙක්ගේ තියෙන ඒ දේ. සයාවා ප්‍රාදේශ සභා නගර සභා මැතිවරණය මං කිව්වා අපිට බිලියන 8ක් හොයලා දෙන්න බෑ කියලා. එදා තිබුණේ නැහැ. දැන් එතනදී එවකට හිටපු මැතිවරණ කොමිසම මේක නෙමේ එක වැරද්දක් කරා. මේ ගැන නීතිපතිතුමාගෙන් උපදෙස් ගන්න නැතුව සාලිය පීරිස්කින් උපදෙස් ගන්න. ඒක වැරදි. එක ප්‍රශ්නයක් අහනවා. එදා ආර්ථිකයේ හදන එක අමතක කළා. මම ඡන්ද පැහැදුවා නම් අද වෙනකොට අපි මේකෙන් බේරිලාද? ගොඩවිල්ලාද? අස්රසුම සමුදි වගේ තුන් ගුණයක් දෙන්න පුළුවන්. උරුමය දෙන්න පුළුවන්ද? පඩි වැඩි කරන්න පුළුවන්ද? එදා ඔක්කොම කිව්වේ ජනතා විමුක්ති පෙරමුණට ඡන්දෙ දෙනවා කියලා. එයා කොහෙද අද? UMP අය පොහොට්ටේ ඔක්කොම කිව්වේ ඒක. අද එහෙම කියන්නේ නැහනේ. මේ ශක්තිය දැකලා තමයි විපක්ෂය දැන් ප්‍රශ්නයක් ඇති කරන්න බලන්නේ. අපේ ව්‍යාපාරය තාම පටන් ගෙනවත් නැහැ. ඉතින් අපි ලෑස්ති වෙමු. දැන් ඡන්දෙ නිතින් තව සුමාන 2-3 කරනම මන්ත්‍රීතුමන්ලටත් වැඩ කටයුතු කරන්න බැහැ. නීතිය එනවා. බොට අද ගමේ තියෙනවා ශක්තිමත් තැනක්. ඒක අරගෙන ඉස්සරහට යන්න. අනිත් පැත්ත දැන් වැටිලා. තව වටන්න. ඒකනේ දේශපාලනේ. අද ගමේ පොහොට්ටුවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි එක්සත් ජාතික පක්ෂයයි එකතු වෙනවා කියන්නේ ගමේ ප්‍රධාන බලවේග එකතු වෙන එක. මේක ජයග්‍රහණය කරාම අනික හැම එකක්ම ජයග්‍රහණය කරනවා. මේ යතුර. මේ යතුර තමයි පාවිච්චි කරන්න තියෙන්නේ. ඉතින් අපි බිම් මට්ටමේ වැඩ කටයුතු කරගෙන යමු. සජබේයි JVPI දැන් අවුරුද්දක් මාස 6ක් දුවලා තියෙන්නේ. තවත් දුව වටන උනේ. අපි වෙලාවට පටන් ගමු. මම කිසිම සැකයක් නැහැ. අපි ජය ගන්නවා.